අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දෙ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජනපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් ජනපති නිදහස් පක්ෂයට දුන් සාකච්ඡාව ගැන පක්ෂ 11 ඊයේ රාත්‍රියේ විශේෂ හමුවක ලංගමේටත් තෙල් නැහැ ගැමුණු කියයි පෞද්ගලික බස් වලට දෙන්න ඕන තරම් තෙල් අපි ළඟ තියෙනවා ළංගම සභාපතිගෙන් සහතිකයක් යලිත් ගෑස් ගෑස් පෙන්නයි ගෑස් ගෙන ආ නැව් දින ගණනාවක් තිස්සේ ඩොලර් නැතුව මුහුදේ පාංගිඩියක මිල රුපියල් 100ක් ඉක්මවා යන්න පුළුවන් 150න්වත් නැවතුනොත් හොඳයි සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමේ සභාපති කියයි විපක්ෂ නායකවරයා මල්වතු අස්කිරි මහනා හිමිවරුන් බැහැ දකි ජනපතිගේ නිවස ඉදිරිපිට විරෝධතාවය පැවැත්තු වරදට හිරුනිකාගේ නිවස ඉදිරිපිටත් විරෝධතාවයක් මගේ ගේ ඉස්සරහ පිටට ආවේ මගේ මොනව ඉල්ලන්නද හිරුනිකා විරෝධතාකරුවන්ගෙන් ප්‍රශ්න කරයි නීති විරෝධී ලෙස මුදල් හම්බ කළ 1100ක් ගැන විමර්ශන කෝටි 78ක දේපල තහනම් කරයි නිවාඩුව අදින් ඉවරයි පාසල් හෙට සිට යලි විවෘතයි විනෝද සමය අවසන් වෙයි බර්ටී ජීවන රංගමඩලින් සමුගනි හැබැයි මහත්තයෝ දැන් ඉතින් ඉස්සෙල්ලා කියපු ගාන නම් බඩු දෙන්න බෑ ගල් 10කින්වත් වැඩි කරන්න ඕන මේවා හෙන ගහන වැඩනේ එන්න ගානවා තමයි මහත්තයෝ මගේ බිල්ඩින් එක මුදුනේ කම්බියක් දාලා තියෙන්නේ ප්‍රථමයෙන් දේශීය පුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් පැවැත්වීමට දින නියම වී තිබෙනවා. ලබන අඟහරුවාදා දින මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ. නිදහස් පක්ෂය ජනාධිපතිවරයා සමග පවත්වන අදාළ හමුව පිළිබඳ පක්ෂ 11 නායකින්ද ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. රට තුල නිර්මාණය වී ඇති සහ නිර්මාණය කර ඇති ප්‍රශ්නත් එක්ක මේ දේශපාලන අර්බුදය ඇත්තටම එකම ජාතික ගැටලුව නෙවෙයි. උදය විමල් වාසු ඇතුළු මේ ටීම් එක යන්නේ කොහෙද මොකද කරන්නේ ආණ්ඩුවෙන් අයින් වෙයිද විපක්ෂයට එකතු වෙයිද තව කට්ටිය එකතු වෙයිද ඉන්න අයත් කැඩිලා ආණ්ඩුවට යයිද මේ වගේ ගොඩක් මාතෘකා දැන් නිර්මාණය වෙලා හැබැයි මේවා ගැන හිත හිත ඉන්න හෝ අනවශ්‍ය විදිහට දුක් දුම්නස් හා සතුටු වෙන්න රටේ ජනතාවට දැන් වෙලාවක් නැහැ. හැබැයි ඒ අය කරන දේ කරපු දෙන් අනිත් අය කරන දේත් ඒ අය කරපු දෙන් වෙන දේ බලාගෙන ඉඳලා මහජනතාව ඒ කියන්නේ ඔබේ මගේ අපේ පරමාධිපත්‍ය බලයේ හිමි ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාව ලැබුණම ඔළුව පාවිච්චි කරලා පූර්ව අපර සිදුවීම් ගලපලා අනාගතය ගැන හිතලා ඒක පාවිච්චි කරන්න. මේ අතර අලුත්ම දේශපාලන භූමිකා නිර්මාණයේ වෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාවක් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කිරීමටයි. මෙහිදී වර්තමානයේ ඇති වී තිබෙන වත්මන් දේශපාලනික අර්බුද පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් අවධානයට ලක් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. ඒ වගේම නිදහස් පක්ෂය මීට මාසයකට පමණ පෙර ලබා දුන් නිදහස් පක්ෂ යෝජනාවලිය ගැනද සාකච්ඡා කිරීමට නියමිත බව නිදහස් පක්ෂ ආරංචි මාර්ග පැවසුවා. ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡාව එළමෙන අඟහරුවාදා පස්වරු 4ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවනු ඇති බවයි එම නිදහස් පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් සියතට ප්‍රකාශ කළේ. මුළු රටම හරි මගට මෙන් යෝජනාවලියක් එදා පක්ෂ 11 නියෝජිතයින් එළි දක්වනු ලැබුවත් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට නම් ජනාධිපතිවරයාගේ මේ දක්වා ප්‍රතිචාරයක් හිමි වී නැහැ. හැබැයි දැන් නිදහස් පක්ෂයට විතරක් ඔන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. නිදහස් පක්ෂයේ පසුගිය දිනවල චෝදනා කළේ වේදිකාවෙන් වේදිකාවට කිය කිය ගියේ අනේ අපිට සලකන්නේ කුඩම්මගේ සැලකිල්ල පොහට්ටු අපිට කරන්නේ මෙහෙමනම් යන්න බෑ අපි දැඩි තීරණයක් ගන්නවා කියලා
මේ විදිහට යද්දී නිදහස් පක්ෂයට අවස්ථාවක් ලැබෙනවා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්න. හැබැයි මුළු රටම හරි මගට ගන්න හදපු අනිත් පක්ෂ 10ට අවස්ථාවක් නම් ලැබිලා නැහැ තාම සාකච්ඡාවකට. ඔවුන්ට මොනව වෙයිද? කොහොමුණත් මේ පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරයා ලබා දී ඇතියම සාකච්ඡාව පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරන්න පක්ෂ 11 සමාජිකින් ඊයේ රාත්‍රියේ හමු වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින් මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා. අමාත්‍ය දුහුර වලින් ඉවත් කළ විමල් වීරවංශ, උදේ ගම්මන්පිල සහ ඇමති දුහුරේ කටයුතු නොකරන බව කියන වාසුදේව නානායකාර මහතා ඇතුළු පක්ෂ 11 නායකයින් නියෝජිතයින් ටිරන් අලස් මහතාගේ නිවසේ පැවති මේ සාකච්ඡාවට සහභාගී වුණා. මෙම සාකච්ඡාවේදී කරුණු රසක් පිළිබඳව අවධානය යොමු වී ඇති බවට අපට තොරතුරු වාර්තා වෙනවා. ඒ අතර ඇතැම් අවස්ථාවලදී පාර්ලිමේන්තුව තුල ස්වාධීන වීමට ගන්නා තීරණ සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇති බවට තොරතුරු වාර්තා වුණා. මේ අතර පක්ෂ විපක්ෂ දේශපාලචින් පවතින දේශපාලන අර්බුදය සහ මැති ඇමතිකම් අහිමි කිරීම පිළිබඳව මෙලෙස අදත් අදහස් පළ කළා. මේ ආණ්ඩුව ෆේල්. අපි පැහැදිලිවම කිව්වා මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරුවේ ඇමරිකන් කාරෙක් පාර්ලිමේන්තුවකින්. ඉතින් අපිට අභිමානයක් තියෙනවා අපි අත උස්සපු නැති නිසා. හැබැයි ඒගොල්ලෝ අද ඒ අභිමානයකුත් නැහැ, ලැජ්ජාවකුත් නැහැ, හිරිකිතකුත් නැහැ අත උස්සලා දැන් ගුටි කාලා දැන් පැදුරේ ලගිනවා දැන් අඬනවා හොට පෙරාගෙන. මේ ආණ්ඩුව හැදෙන්න දෙන්නේ නැහැ. අපි හැප්පෙන්න දින දැන් හැප්පෙන ඔයිට වැඩි අය සැකලා දිනවා. අපිට ඇමරිකන් දෙද්දි හිරිකිතර තෝරගත්ත දේශපාලන එනිසා අපි පාව දෙන්නේ නැහැ. අපි මහින්ද මහත්තයා රැක්කා. මහින්ද මහත්තයා කිව්ව ගෝඨාභය මහත්තයා අපි එදත් රැක්කා, අදත් අපි රකින්නවා. මේකත් එක ජවනිකාවක්ද කියන එක අපිට සැක. දැන් අද ඇවිල්ලා මාධ්‍යයට කියනවා බැසිල් රාජපක්ෂ කියන්නේ අමුතු සතෙක් කියලා. දැන් මේක කියන්න මෙච්චර පරක්කු වෙයි. එහෙනම් කියන්න තිබ්බනේ 20 වෙනි සංශෝධනයේ ගේනකොට බෙරිහන් දුන්න විමල් වීරවංශලා ගම්මන්පිල්ලට. ඇයි ඒ වෙලාවේ එළියට බහින්න තිබ්බේ නැත්තේ? කැබිනට් එකේ ගහගත්තත් කමන්නේ. හැබැයි එළියට බහින්න ඕන එකට. එතකොට එතුමන්ලා කියන්නේ කියලා කියලා බැරිම තැන තමයි මේ එළියට අවිල්ලා කියන්නේ. ඒකට උත්තර එහෙම නෙවෙයි. එහෙනම් එළියට බහලා යන්න ඕන. මම කරේ ඒක. චන්ද්‍රිකා මැතිනේට අපි කියලා කියලා බැරි වෙනකොට අපි මන්ත්‍රීකමත් කියලා මම එළියට බැස්සේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙලා ආපහු මහින්දට එකතු වෙනකොට මන්ත්‍රීකමක් තියලා ආවි. දැන් විමල් සහ ගම්මන්පිල අනාථ වෙයි නේද? එම නොවේවා. ලීක් 1 නියු කිව්වා ගෝඨාභය රාජපක්ෂ. මාතිර් මොහොමඩ් කිව්වා මහින්ද රාජපක්ෂ. ඕනේ එක්කෙනෙක්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. සමිධන බලවේගීය නායකත්වය අරගෙන සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ ජනාධිපති කරන්න තමයි අපි වැඩ කරන්නේ. වාසුදේව නානකාර මැතුමා කියනවා මම කිසිම කැබිනට් මීටින් එකකට යන්නේ නැහැ. මම අමාත්‍යාංශයේ වැඩ ටික කරන්නෙත් නැහැ. හැබැයි මං ඇමති ධූරෙන් අයින් වෙන්නේ. මාර වැඩක් වෙයි. කොහොමද රජයක් ගෙනියන්නේ ඉදිරියට? දැන් මේ යන විදියට ආණ්ඩුවට 113ක් පාර්ලිමේන්තුවේ ඉතුරු වෙයිද කියන එක තමයි අපිට තියෙන ගැටලුව. මේ නැව අද ගිලමින් පවතින. ඒ හින්දා අර අපි කියමනක් තියෙනවානේ ගිලෙන නැවෙන් මියෝ එළියට පයින්නවා වගේ තව ඉස්සරහට යනකොට තව තව අය එළියට පනින්න පටන් ගන්නවා. මේ තුනෙන් දෙකක බලය අහිමි වෙන්නේ අපේ කඳවුරේ පිරිසක් වෙනත් දේශපාලන කඳවුරකට එකතු වුණොත් විතරයි. මේ රජය සහ රජය තුල ඉන්න හවුල්කාර කණ්ඩායම් වෙන්කරන්න බෙදන්න උපක්‍රමශීලී වුණා කියන එක පැහැදිලි වෙලා තියෙනුගේ ප්‍රකාශ තුල. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කිරීම ඉදිරි මැතිවරණයකදී අපිට කිසිම අභියෝගයක් නෙමෙයි. පනින පනින තැනට ඔලුගෙඩි මාරු කරමින් ඇමති කුට්ටම අනන්න පටන් ගන්න තිබෙනවා. හැබැයි ජනතාවගේ ප්‍රශ්න එහෙම්ම තියෙනවා. අවලස්සන ඇමරිකානුවාවයි චෝදනා කරන ගමන් අනිත් පැත්තෙන් ඒ ඇමරිකානු පුරවැසියාට පාර්ලිමේන්තුවෙන්න 50 සම්මත කළ ව්‍යවස්ථාව වෙනස් කළ ඉඩ දුන්න මේ වීරවංශලා දැන් රට ඉස්සරහට ඇවිල්ලා මේ අලුත් නාඩගමක් රටන්න හදනවා. එතුමාලාට ආශිර්වාද කරනවා අපි එතුමාලාගේ දේශපාලන දිවිය සාර්ථක වෙන්න කියලා. මොකද අපි දේශපාලනය කරන මේ රටේ එතුමාලාත් අපිට ලොකු දායකත්වයක් අතීතයේ දක්වලා තියෙනවා. ජනාධිපතිතුමාගේ නියන දර්ශනය වගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගැන ජනතාව තිබිච්ච විශ්වාසය අකුරක් නැර ඉෂ්ට කරනවා කියන එක මේ වෙලාවෙම ප්‍රොද්ද වෙනවා. එතන රාජපක්ෂලා වැඩ බැරි වුන් ටිකක් අරගෙන ගිහිල්ලා දාට වේදිකාවේ කියෝලා ඇමතිකන් ටික දීලා තියෙන මෙච්චර කාල. දැන්ද කියන්නේ බැසිල් රාජපක්ෂ ෆේල් එහෙම නැත්නම් රාජපක්ෂ වැඩ කරන්නේ ඇමරිකාවට කිසි දෙයක් දන්නේ නැත් කියලා කියන්නේ ඒ කණ්ඩායම. බැසිල් රාජපක්ෂ කියනවා මේ මිනිස්සු දන්නේ නැහැ කියලා. මුන් දෙගොල්ලොට දෙගොල්ලොම දන්නේ නැහැ නේ කියන්නේ. පෙරෝ මහල් සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීම මේ වන විට අකණ්ඩව සිදුවනවා. ඒ අනුව ලබන අඟහරුවාදායින් පසුව පෙරෝ මහල් අසල පොලින් පහව යනු ඇති බවයි කංජ තෙල් සංස්ථාව පවසන්නේ. පෞද්ගලික බස්වත සඳහා ඉන්ධන ලබා දෙන ළඟමටත් දැන් ඉන්ධන හිඟයක් මතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස්වත හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙනවා. මේ අතර ඉන්ධන අර්බුදයට විසඳුම් එළමින් සමග ජන බලවේගය රට පුරා පන්දම් විරෝධතා සංවිධානය කර තිබුණා.
රටතුල පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලබා දෙමින් පිරවුම් හල්වලට අවශ්‍ය ඉන්ධන බෙදා හැරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන අර්බුදය ලබන අඟහරු වාදායින් පසුව අවසන් වනු ඇති බවයි කණිජ තෙල් සංස්ථාව පවසන්නේ. කෙසේ වෙතත් තවමත් පිරවුම් හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා. අපි ගොවිතැන් කපා ගන්න රෑ මොනවත් නැහැ. තෙල් පෝලිමනේ අමතක ඕකනේ කරන්නේ. කරනවා නම් හරියට කරන්න ඕනේ. බෙරි නම් ගෙදර ඵලයල්ලා හරියට කරන්න මිනිස් දීපල්ලා. දැන් බලන්න මේ පෝලිම කියන කිලෝමීටර් 4ක් විතර. ඉතින් මේක තෙල් ගහන්න මතකම් පොලිසිය ඕනේ විදියට. අයියා පුදුම සැපයි කියලා තමයි මත්තු කියන්නේ. වෙන කියන්න දෙයක් නැහැ. සමහර ඉන්ධන පිරවුම් හල් අසල නොසන්සුන්කාරී තත්ත්වයන්ද හටගත්තා. දින ගණනාවක් පුරා දිගු පෝලිම් වල රැඳී සිටින ජනතාවට හරියට කන්න බොන්නවත් විදිහක් නැහැ. මේ අතර ඉන්ධන අර්බුදයේ ඇතුළු රටේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු රැසකට විසඳුම් ඉල්ලමින් සමගි ජනබලවේගය රට පුරා විරෝධතා සංවිධානය කර තිබුණා. ඒ පන්දම් දල්වමින් ගොවියට බෝර නැහැ, ගෙවිලියට ගෑස් නැහැ, ළමයට කිරි නැහැ, ලෙඩාට බෙහෙත් නැහැ, මගියට තෙල් නැහැ. අපි ඔක්කොම මහපාරේ. අද ආණ්ඩුව පිස්සු කැලිනවා, ජනතාව පාරට වැටිලා. ඒ නිසා කරුණා කරලා ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුව නැකිටින්න. රටේ ජනතාව අද පාරට බහලා කියන්නේ මොකද්ද? පවුල් පාලන ආණ්ඩුවට ගෙදර යන්න කියන එක තමයි අද රටේ ජනතාව මේ ප්‍රකාශ කරන්නේ. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට රටේ ජනතාව ජීවත් කරවන්න බැරි නම් කරුණා කරලා පවු නොදී මේ ආණ්ඩුව කරන්න පුළුවන් ආයතන බාර දීලා ගෙදර යන්න කියන එක තමයි අපි රාජපක්ෂ ආණ්ඩුවට කියන්නේ. මේ මොහොත වෙනකොට ජනතාවට වෙන්න පුළුවන් උපරිම හානිය වෙලා ඉවරයි. අද ලයිට් නැහැ, තෙල් නැහැ, ඒ වගේම බොහෝ ප්‍රශ්න වලට මේ ජනතාව උපරිම වෙන්න පුළුවන් ප්‍රශ්න වලට මුහුණ දෙමින් ඉන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා කරුණාකර. ඕගලන්ට කරන්න බැරි නම් දීලා යන්න. මේ රට පුරා පැවති තවත් විරෝධතා කිහිපයක්. තෙල් ගන්න දවස් 4-5 රටේ ජනතාව පොලිං වල අපි මේ ආණ්ඩුවට කියන්නේ ගෝඨාභය මහත්තයෝ, බැසිල් මහත්තයෝ බැරණා වට යන්න. ජනතාවට වද දෙනවා දවසෙන් දවස වැඩබැරි ආණ්ඩුව පළවා හරින්න තමයි මේ පොරළ ජනතාව කෑ ගහලා කියන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජනතාව මූණ පාලා තිබෙන මේ අර්බුදකාරී තත්ත්වෙන් රට නිදහස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට කාලේ වැය කරන්න ඕපාදූප කතා කරලවත් ගම්මැදිහාලි කතා කරලවත් තේරුමක් නැහැ. පෙට්‍රල් ඩීසල් භූමි තෙල් මිලදී ගන්න පැය 4-5 පොලිමේ ඉන්න වෙලා තියෙනවා. මේ රටේ මිනිස්සු බුදිය ගන්නේ වාහන ඇතුලේ පෙට්‍රල් ඩීසල් පොලිමේ. මේකයි අද තත්ත්වය. මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමටපත් වෙලා. අලුත්ම තෑග්ග තමයි දැන් ගෑසුත් වැඩි කරලා. අපි කියනවා කරුණා කරලා පුළුවන් ආයට මේක බාර දෙන්න. මේ අතර ඉන්ධන නැති නිසා ගමන් වාර සීමා කළ පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ 45කදී ඉන්ධන ලබා දීම ආරම්භ කෙරුණද ඩිපෝ 3කින් පමණක් ඉන්ධන නිකුත් කරන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ. එමෙන්ම ලංගමයටද ඉන්ධන නොමැති තත්ත්වයක් උදා වී ඇති බව ඔහු පෙන්වා දෙනවා. අපිට ඊයේ දිනේදී ලෑස්තුවක් ආවා ඩිපෝ 50කින් ඉන්ධන ලබා දීම පිළිබඳ. කෙසේ වෙතත් අපිට ඊයේ දිනේදී ඩීසල් ලබා ගැනීමට හැකි වුණේ ඩිපෝ 2කින් 3කින් වගේ. විශේෂයෙන්ම හෝමගම ඩිපෝවෙන් සහ මාර්ගම ඩිපෝවෙන් අපිට තෙල් ලබා දීමට කටයුතු කරලා තිබුණා. ඒ වගේම අද දිනේ යාපනයේ CTB ඩිපෝවෙන් ඩීසල් ලබා දීමට කටයුතු කරමින් තියෙනවා. මා මේ පිළිබඳ බලධාරීන් සමඟ සාකච්ඡා කරා, අමාත්‍යවරුන් සමඟ දුරකථනයෙන් කතා කරා. නමුත් අවාසනාව දැන් තියෙන තත්ත්වය අනුව නැවත ඉන්ධන නොමැතිකම නිසා බරපතල අර්බුදයක නැවතවරක් උද්ගත වෙමින් තියෙනවා. මොකද ලංගමයට තෙල් නැති තත්ත්වයක්. ඒ කියන්නේ ඒ ඩිපෝ වලට පවා තෙල් නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඊයේ දිනේදී අපිට හැකියාව ලැබුණේ ඩිපෝ 45කදී පමණ තමයි ඉන්ධන නිකුත් කිරීමට. මොකද පිළඟ තිබුණු සංචිත පමණයි අපිට පාවිච්චි කරන්නට හැකියාව ලැබුණේ. දිනකට පෞද්ගලික අංශයට සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවනය කිරීම සහ ලීටර් 831,000ක් පමණ අවශ්‍යතාවය පවතිනවා. එයින් 104,000ක් පමණ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටත් 435,000ක් විතර පෞද්ගලික අංශයේ බස් රථ ධාවනය සඳහාත් අවශ්‍ය වෙනවා. අද උදේ උදේ වෙනකොට ඊයේ සිට ලීටර්
විසි හත්දාහක් පමණ ලබා දෙන්නට හැකියාව ලැබිලා තියෙනවා මේ වන විටත් ඉන්ධන ලැබෙමින් පවතිනවා CPC ආයතන විසින් නිරන්තරයෙන්ම ඉන්ධන ලබා දීමට එකඟතාවය පළ කරලා තියෙන නිසා ඒ ඉන්ධන ලැබෙමින් පවතිනවා මේ අතර පස්වනදා සිට එනම් ඊයේ දින සිට කපන්න හැකිව විදුලිය අද දවසේත් අදිර 3ක් යටතේ කපා දැමීමට කටයුතු කළා විදුලි අර්බුදය හමුවේ වැඩිමිලට හදිසි විදුලි මිල දී ගැනීමේ සූදානමක් ගැන අද තොරතුරු වාර්තා වුණා විදුලි පාවිච්චි කරනන්ගේ සංගමය මෙම තොරතුරු මාධ්‍ය හමුවේ අනාවරණය කළා මේ අතර හෙට දිනේ පැය 7මාරක කාලයක් විදුලිය කපාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා ඇතැම් ප්‍රදේශවලට මෙම විදුලි කපාදුව පැය 3ක කාලයක් දක්වා කැටි කර තිබෙනවා විදුලි කප්පාදුව දැන් සතියන්තෙත් සිද්ධ වෙනවා සතිය දිනවලට සාපේක්ෂව සතියන්තයේ විදුලි පරිභෝජනීය තරමක් අඩුයි එය දිවා කාලයේ මෙගාවොට් 1550ක් පමණ වෙනවා එම විදුලි අවශ්‍යතාවයවත් සපුරන්න බැරි වෙලා ජනතාව අදත් අඳුරු තියෙන තැනටපත් වෙලා ABC කියන කලාපවලට අද පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් කළා පෙරවරු 9ට පටන් ගත්ත විදුලි කප්පාදුව අවසන් වුණේ සවස 4යි 30ට ඔයගොල්ලෝ ඔක්කොම එකතු වෙලා ඉන්නේ දවස ඉතින් එදාට විතරනේ ඉතින් අර ඒ දවස් දෙකනේ ඉන්නේ ඒ දවස් දෙකේවත් ඉතින් පහසුකමක් නැත්තම් ඉතින් වැඩක් නැහැ නේද ඉරිදා සෙනසුරාද කපනවා කියන සම්පූර්ණ අසාධාරණයිනි හැමදාම කරන්නේ ඕකමයි ඔය විදුලි මණ්ඩලයේ ඉන්නේ ඔක්කොම කඩාවැප්පල් කරන කට්ටිය ඉන්නේ රෙදි ටික හොදාගෙන අයන් කරගෙන මේ වැඩ ටික කරගන්න හැමදාම කරගෙන ආපු වැඩ ටික නවතිනවා අපි ඉගෙන ගන්න ළමයි විදිහට ඒක මානම කරදරයක් රටක සාමාන්‍යයෙන් දැන් මූලික අවශ්‍යතාවය කරන් විදුලි කප්පාදුවට එරෙහිව ඊයේ රාත්‍රියේ කොහුවල නගරයේද විරෝධතාවයක් පැවැත්ුණා පාලකයන් වචන වලින් කැටයම් දාලා මිනිසුන්ව රවට්ටපු එක ඇති. ලෝකේ මේක හරියාකාරයෙන් කළමනාකරලා ජාග්‍රහණය කරගත්ත ඕනතරම් රටවල් තියෙනවා ලෝකේ. පොඩි ළමයින්ට කියන වගේ සුරංගනා කතා තමයි පාලකයෝ අපිට කියන්නේ අද ජනතාවට. මේ හදිසි විදුලිය මිලදී ගැනීම හරියට අතිසාරයට අමුඩි ගහනවා වගේ වැඩක්. දැන් අපට තොරතුරු ලැබිලා තියෙනවා මේ විදුලි ඒකකයක් සඳහා වැය වෙන ප්‍රමාණය රුපියල් 30ක් කියලා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලිඛිතව දන්වලා තියෙනවා. විදුලිය සඳහා වන්නා වූ බිල්පත වැඩි කරන්න තමයි මේ සූදානම. මේ විදුලි බල මණ්ඩලයේ තියෙනා වූ අකාර්යක්ෂමතාවය නිසා ජනතාව වන්දි ගෙවිය යුතු නෑ එකට. ඒකට අපි ඉඩ දෙන්නෙත් නෑ. අපි නීති මගින් කටයුතු කරන්න සූදානම් වෙනවා. 2.50ක් තියෙන යුනිට් එකක් රුපියල් 30ක් කියලා අද පෙන්වලා දෙන්නේ ලිකමට නෙමෙයි. අපි සූදානම් නෑ ඉංජිනේරු සංගමයේ ඉන්න දූෂිත නිලධාරීන්ට සාක්කුවට කොමිස් දාගන්න පාර කපන්න. මේ රජය සූදානම් වෙන්නත් එපා මේ ඉංජිනේරු සංගමයේ කියන්නා වූ පදයට නටන්න. ඇතිවි නැතිවි යලි ඇතිවන ගෑස් අර්බුදයක පෙර ලකුණු දැන් පහළ වෙමින් පවතිනවා. ගෙනාපු ගෑස් ටික බා ගන්න බැරුව තාම මුහුදේ. ඒකට හේතුව සුපුරුදු ඩොලර් අර්බුදය. පවතින තත්ත්වයත් එක්ක පාන් නිෂ්පාදනයටද බරපතල බලපෑම් එල්ල වී තිබෙනවා. නොබෝ දිනකින් පාන් වාතල රුපියල් 100 ඉක්මවා යා හැකි බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ. ගෑස් පිළිබඳ අපේ රටේ ජනතාව තුළ තියෙන්නේ පැහැදිලි චිත්‍රයක් නා නෙවෙයි. මීට මාස කිහිපයකට කලින් ලාභය පස්සේ දුවලා සංයුතිය වෙනස් කරපු ගෑස් නිසා මිනිසුන්ට ජීවිතවලින් පමණක් නෙවෙයි දේපළ වලින් වන්දි ගෙවන්නත් සිද්ධ වුණා. ඒ වට නිසිලස නීතිය අදටත් ක්‍රියාත්මක නැහැ. හැබැයි අධිකරණයෙන් ලබා දුන් නියෝග වගේම ජනතාවගෙන් එල්ල වුණු බරපතල ප්‍රතිරෝධයේ මැද්දේ ගෑස් වල සංයුතිය යථා තත්ත්වයට ගෙන ඒමට හැකි වුණා. දැන් රට තුළ යලිත් ගෑස් අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ලිට්‍රෝ හා ලාෆ් ගෑස් සමාගම් ප්‍රකාශ කරන්නේ ගෑස් මිලදී ගැනීමට ණයවර ලිපි සහ ඩොලර් නිකුත් කරන්නේ නැති නිසා ගෑස් වෙළඳපොළට සැපීම කළ නොහැකි තත්ත්වයට පත් වී ඇති බවයි. ලිට්‍රෝ සමාගම මාර්තු 15 වනදා සිට මේ දක්වා කිසිදු ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට නිකුත් කර නැති බවයි එම සමාගම ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ගෑස් රැගත් නෞකා දෙකක් මෙරට මුහුදේ නැංගුරම්ලා තිබෙනවා. ගෑස් මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් නිකුත් නොකිරීම නිසා මෙම නෞකා නැංගුරම්ලා ඇති බවත් මේ හේතුවෙන් එක් නෞකාවක් සඳහා දිනකට ඇමරිකානු ඩොලර් 18,000ක් බැගින් අදාළ නෞකා දෙක
දවසටම ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වී තිබෙනවා මේ සම්බන්ධයෙන් සමග ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා කැඳවුම් කරු ආනන්ද පාලිත මහතාගෙන් අප විමසීමක් කළා දැන් ගෑස් නැවුම් මොහොත තියෙනවා ඩොලර් ගෙවෙන්නේ නැහැ නිදාස් කරේ නැහැ කියලා දැන්ට දැනුවත් දෙකක් මොහොත තිබෙනවා දිනකට ඩොලර් 10,000 ගන්න ගෙවක් ලාස්ට් ගෑස් ගෙන්නන්නේ නැහැ කියනවා උන්ට මේ නයවට ලිපිඩෙන් නැති ඉන්න ලිට්‍රෝ එකේ නැවුම් ඇවිල්ලා තියෙනවා නිදාස් කරලා නැහැ අතත් නිදාස් වෙන්නේ නැහැ මේ අතර පවතින අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් ආපන ශාලා හා උත්සව ශාලා වසා දැමීමට සිදුව ඇති බව සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාර පාන සැපීම් කරුවන්ගේ සංගමය පවසනවා මේ ශේෂ්ත්‍රය දැවැන්ත කඩාවැටීම ලක් වෙලා තියෙනවා මේ වෙනකොට උත්සව ශාලා ආහාර පාන සැපීම් කරුවන් වහලා දාන තත්ත්වෙට බැලීත්ව සමාගම රජ ගෑස් සමාගම ඔවුන් බැඳී සිටින රටේ ජනතාවට මේ ආයතන වලට ගෑස් ටික ලබා දෙන්න මේ පිළිබඳව සිටින අමාත්‍යවරුන්ගේ කිසිදු පිළිසරණක් අපිට නැහැ අපි ගෙනහිල්ලගෙන ගල් යුගයට දැන් 10 යලිප් වලට දර ලිප් වලට අපේ අකර්මාන්තය ගෙනියන මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කරන්න හදන්නේ කියලා අපේ ඉන්න කෝකිවරු කිසි දවසක මේ දර ලිප් වලවත් මේ 10 යලිප් වලවත් කෑම හදන්න මේ මිනිස්සු අපිත් එක්ක එකඟ වෙන්නේ නැහැ හදන්න බෑ ප්‍රායෝගිකව කරන්නත් බෑ පවතින අර්බුදකාරී තත්ත්වයක් සමග පාන්වල මිල රුපියල් 100ත් 150ත් අතර මිලකට ඉහළ යා හැකි බව බේකර් හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළා අනිවාර්යයෙන්ම සිංහල අවුරුද්ද වෙනකොට බිත්තර ඉතාමත්ම හිගයක් සහ අධික මිල ගණන් වලට අලෙවි කිරීමේ සූදානමක් තමයි මේ දැම්මින්දලම අරඳින්නේ අද වෙනකොට තියෙන උග්‍රම ප්‍රශ්නය තමයි පිටි නැතුව දුක් විඳිනවා අනිකුත් ඊස් මාගරින් පොල් තේ පාම් ඔයිල් සියල්ලම 100ට 100කින් මිල වැඩි වෙලා තියෙනවා ඒ වගේම උග්‍ර හිගයක් තියෙනවා ඉතින් මේ සියලු ප්‍රශ්න මැද්දේ දැන් මේ සතියක දෙකක වෙලේ ඉඳලා ඩීසල් භූමි තෙල් ඒ සිහිගේ සදිම්ම වේගරේමියන්ට බලපාලා තිනු ඉදිරියේදී මං හිතන්නේ පාංගෙඩිය රුපියල් 100 රම් පයින්න අනිවාර්යෙන් 100 නේ 150න් ගන්න නැවතුනොත් ඇති මේ යන විදියට වේගරියේ දින ගෑස් වලින් වැඩ කරන ඩීසල් වලින් වැඩ කරන භූමි තෙල් වලින් වැඩ කරන අවන් එක ක්‍රියාත්මක කරන්න කරන්ට් එක වර ඉතින් විදුලිය නැතුණා කියන්නේ ඔක්කොටම වැඩි යපා එමෙන්ම ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රසක ආපන ශාලා තුල ගෑස් පවතින්නේ අද දිනේ සඳහා පමණක් බවයි. හෙට අනිත් දවෙනකොට ලංකාවේ ආහාර සැපයීම, ආහාර නිෂ්පාදනය කිරීම, හෝටල් වල තේකක් හරි බොන එක සම්පූර්ණ ඇනීරිනවා. මොකද මේ ගෑස් අර්බුදෙත් එක්ක. ගෑස් නැතිවීම නිසා හැටන් නගරේ ආපන ශාලා හා ගෑස් අලෙවි සැල් රසක් මේ වන විට වසා තබා තිබෙනවා. බබුල් වලට බල 65000කට මෙතන එළවලු ගත්තා. එකේ කඩේකවත් ගෑස් නැහැ. ඒකට ඔක්කොම රිටර්න් දුන්නා. ඒකට ඒ කියන්නේ ගෑස් නැහැ කියන්නේ එළවලු බිස්නස් එකට තමයි යන්නේ. ඔව්. ඒතර මගේ ළඟ තියෙන සංචිතයේ තියෙන ගෑස් ටිකෙන් තමයි දුවන්නේ. තව උඩින් වුණත් අපිට දවස් එකම අර දෙකකට දුවන්න පුළුවන්. එතනින් යාට ගෑස් නැහැ. අපිට කරගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එතනින් යාට කරගන්න බැහැ. අභිනවෙන් ස්ථාපිත කළ කුරුණෑගල අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ කාර්යාලයට ඊයේ පස්වරුවේ පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි කටයුතු සොයා බලා තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයට දැනට ක්‍රියාත්මක සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා ගමට සංනිවේදනයේ වැඩසටහන යටතේ කුරුණෑගල ඉදිවන සංනිවේදනු කුළුණු 48ක් පිළිබඳව මෙහිදී මහජන නියෝජිතයන්ගෙන් කරුණු විමසා ඇති අතර අදාළ කටයුතු තවත් කාර්යක්ෂමව කිරීමට අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාව අතරතුරදී විෂය භාර අමාත්‍ය නාමා රාජපක්ෂ මහතාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් කුළුණු ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන්නයි උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ මාවතගම යටිවල ශ්‍රී ගුණවර්ධනාරාම විහාරස්ථානයට ගොස් එංගලන්තයේ ශ්‍රී ලංකා පහන පදනමේ සභාපති පිලැස්ස ශ්‍රී දීරානන්ද පරිවේනාධිපති යටිවල ශ්‍රී ගුණවර්ධනාරාම විහාරාධිපති හුණුපොළ ශාන්තදේව ස්වාමින් වහන්සේ බැහැදක පළමුව උන්වහන්සේගේ සුවදුක් විමසා ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව මෑතකදී විවෘත කරන්නට යෙදුණු 18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත නව විහාර මන්දිරයට ගිය අග්‍රාමාත්‍යවරයා ඒ ආගමික වතාවත් වල නිරත වී තිබෙනවා. පාලකයන් රටේ ජනතාවගෙන් කොල්ලකෑ ඩොලර් සංචිත සියල්ල සමගි ජන බලවේග රජයක් යටතේ යළි රටට ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මල්වතු අස්කිරි මහානායක හිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. අනුතරුව විපක්ෂ නායකවරයා පැමිණියේ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැ දැකීම සඳහායි. එහිදී විපක්ෂ නායකවරයා රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කර තිබෙනවා. හැම පැත්තක්ම කල්පනා කරන ඉදරේ ඒ විවිධ පාර්ශ්වකරුවන් එක්ක මොන ගනුදෙනුවකට ගිහිල්ලා කියන්නේ ගනුදෙනුව පුද්ගලිකව නෙවෙයි රට වෙන්න කරන රට රැකෙන ගනුදෙනුව රටේ සම්පත් පාවා නොදෙන රටේ සම්පත් විකුණන්නේ නැති සම්බන්ධතාවයක් තුළින් අපිට මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් වැදගත්ම දේ තමයි ගරු සායනාංශ ජනතාවට ඇත්ත කතා කරනවා ජනතාව අන්දවන්නේ නැතුව රවට්ටන්නේ නැතුව ඇති තපු පැහැදිලි කරලා හැමෝම එකට අත්කල දැනගෙන ඉන්නතුරුපයි විපක්ෂ නායකවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කර සිටියේ ඇමතිවරුන්ගේ තනතුරු වල වෙනස්කම්කයක් සිද්ධ කරලා තියෙනවා. එතකොට ඔය ඇමතිවරුන් වෙනස් කරයි කියලා සංජේත වැඩි වෙනවා. ඩීසල් පෙට්‍රල් භූමිතෙල් පෝලිං අඩු වෙනවා. දවල් කාලේ රටේ ජනතාව පෝලිමේ රාත්‍රී කාලේ අන්ධකාර. ඉතින් මේ කරන විහිළු විකට රංගන මේව හොඳ ලස්සන ටෙලි ඩ්‍රාමා. මේ රටේ මහජන මුදල් කොල්ලකාපු ඩොලර් සංචිත තිබෙනවා. ඒ කොල්ලකාපු ඩොලර් සංචිත සියල්ලක්ම සමගි ජන බලවේග රජයක් තුල අපි අපේ රටට අපි දිනා ගන්න. පැන්ඩෝරා පත්‍රිකා වලින් අපි දන්නවනේ අපිට ඕන ඩොලර් කොහෙද තියෙන්නේ කියලා. ඒ සියල්ලක්ම අපේ රටේ ජනතාව වෙනුවෙන් යුතුයකම අපි ඉෂ්ට කරනවා. මේ රටේ විකල්ප ආණ්ඩුව හැටියට ඩොලර් සංචිත ප්‍රශ්නයට පැහැදිලි විසඳුමක් ලබා දෙයි. මේ තෙල් පෝලිං වලට පැහැදිලි විසඳුමක් ලබා දෙයි. ඉතින් ඕවට විසඳුම් හොයන්නට පුළුවන් නම් පිට ඔය එන සිල්ලර බාධා අභියෝග ඒක මහලකු දෙයක් නෙවෙයි. අනුතරුව විපක්ෂ නායකවරයා ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානෙට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. රට වර්තමානයේ මොහොන දී ඇති ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පැහැදිලි කළා. චීනය සහ ඉන්දියාවේ ආර්ථික උපාය මාර්ග රට තුළ ක්‍රියාත්මක කිරීම මීට හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ මහනුවර පැවති සමන්ත්‍රණයකට එක් වෙමින් අපේ රටේ ආර්ථිකයේ ප්‍රධානම ප්‍රශ්නයක් වංචා දූෂණ. දැන් අපේ රටේ මේ ගොඩාක් ව්‍යාපෘති හම්බන්තොට වරායේ ඊට පස්සේ අපි ගත්තොත් පෝට් සිටි එක ඊළඟ ගත්තොත් කොළඹ දකුණු වරාය චීන දූපතේක බටහිර වරාය අදානි සමාගමට දූපතේක මොකද තෙල් ටැංකි සංකීර්ණ ඉන්දියානු IOC එකට දූපතේක මෑත කලකින් මේ කිසිවක් අපි හදාගත්තු ආර්ථික සැලැස්මක ඕනකම් නෙවෙයි මේ ඔක්කොම මොනවද චීනයත් ඉන්දියාවේ ආර්ථික උපාය මාර්ගය ඒතර චීන සහ ඉන්දියාවේ ආර්ථික උපාය මාර්ගය අපේ රටේ දියත් කරගත්තේ කොහොමද අර වැඩ දැන් චීනෙට ගිහිල්ලා අපි ආර්ථික උපාය මාර්ග දියත් කරන්න පුළුවන් බෑ හැබැයි චීනය චීන ආර්ථික උපාය මාර්ගය තමයි පෝට් සිටිය තියෙන්නේ අපි නිකන් යටිතර පාසුන හදලා දෙනවා ඒ ආර්ථික උපාය මාර්ගය තමයි හම්බන්තොට වරාය තියෙන්නේ ඒක තමයි කොළඹ දකුණු වරාය තියෙන්නේ ඒගොල්ලන්ගේ ආර්ථික උපාය මාර්ගය ඒතර ඒගොල්ලන්ගේ ආර්ථික උපාය මාර්ගයට අපේ රට අල්ලගත්තේ කොහොමද කොහොමද අල්ලගත්තේ නායකයන්ට සල්ලි දීලා ඒ නිසා මේ ආර්ථික අද ඇති වී තිබෙන ගැටලුවට ප්‍රධානම හේතුවක් අපි හදපු ආර්ථික උපාය මාර්ගයක් වෙනුවට විනායගේ ආර්ථික උපාය මාර්ගයන්ට ඕන වෙන පරිදි අපි ණය ගත්තා ණය ගොඩ ගැහුවා ඒකද අපිට බරක් වුණා එහෙනම් ඒක පතුලෙම තියෙන වංචාව දූෂණය මම පාර්ලිමේන්තේ කිව්වට මහින්ද වාත්තර එතුම එහාපැත්තේ වාඩිලා හිටියේ මං කො 2015 ජනාධිපතිවරණය ඔබතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 6.5ක් මේ ලබා දුන් බවට මං ගාව චෙක්පත් වල කොපියස් තියෙනවා අංකත් තියෙනවා එතුම ඔළුව වෙන චීන සමාගම කරද්දී එතුමගේ ජනාධිපතිවරණ සල්ලි දෙන්න කරා ඒ නිසා මේ වංචා දූෂණය අපේ රටේ ප්‍රධානයි එහෙනම් ඉස්සලම අපේ රට උන මොකද්ද වංචා දූෂණ කරන්න තිය ආණ්ඩුව ඉස්සලා ඒක අන්න ඒක අපි විසින් හදනවා යලිත් දේශීය පුවත් සමගි වනිතා බලවේගයේ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ විරෝධතාවයක් පවත්වනු ලැබුවා මෙම විරෝධතාවය මෙහෙවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවස ඉදිරිපිටට පැමිණි පිරිසක් ඊයේ රාත්‍රියේ විරෝධතාවයක නිරත වුණා මේ අතර තමන්ගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාව දක්වමින් ඉල්ලන්නේ කොමක්දයි තමන්ට තේරෙන්නේ නැති බවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරන්නේ හෙටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සමගි වනිතා බලවේගයේ සාමාජිකවන් ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙරිහානේ පිහිටි නිවස අසලට ගොස් විරෝධතාවයක නිරත වුණා ජනාධිපතිවරයාගේ නිවස අසලට යාම වැළැක්වීමට පොලිසියගත් උත්සාහයත් සමග එම ස්ථානයේ තර්මක උණුසුම් තත්ත්වයක්ද ඊයේ හටගනු ලැබුවා කෙසේ වෙතත් මෙම විරෝධතාවයේ ඊයේ පස්වරුවේ සිදු කර පැය කිහිපයක් යන්නට මත්තෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මාළඹේ අරන්ගල ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට රැස් වූ පිරිසක් විරෝධතාවයක නිරත වුණා අපි ඇවිත් ඉන්නේ දැන් දැලියට අපි ඇවිත් ඉන්නේ
වර කෑගහපු චන්දින ඕන එන්න අපි ඇවිත් ඉන්නේ අපි ආවා අපි ආවා අපි ආවා කඩුවෙල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබෙනවා. ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටට ගොස් කලාකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් මෙලෙස සිය විරෝධතාවයේ පළ කළ බවයි එම ජනතාව පැවසුවේ. අපි ගිහිල්ලා ජනාධිපතිතුමාගේ ගේ ඉස්සරහා ඇව්වේ ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ, විදුලිය නැහැ, කිරිපිටි නැහැ, ගෑස් නැහැ, සිමෙන්ති නැහැ. මේ දේවල් වලට මොකද ජනාධිපතිතුමා කරන්නේ? එතකොට මට අහන්න තියෙන ප්‍රශ්නේ මගේ ගේ ඉස්සරහට ඇවිල්ලා මොකක්ද ඒගොල්ලන්ගේ උද්ඝෝෂණය? ඒ කියන්නේ ඩීසල් නැතුනට කමන්නේ අපි ගොන් කරත් වලින් යන්නම්. ජනාධිපතිතුමාට වචනයක්වත් කියන්න එපා. කිරිපිටි නැතුනට කමක් නැහැ අපි පුන්නක්කු ටිකක් දෙන්න ළමයින්ට. ජනාධිපතිතුමාට වචනයක්වත් කියන්න එපා. ආ සිමෙන්ති නැතුනට කමක් නැහැ මැටි තියෙනවා අපි මැටි වලින් ගෙවල් හදා ගන්නම්. එයාගෙන් ඉල්ලීම් මිල්ලන්න ඕනේ අපි ඉවසගෙන ඉන්නම්. අඳුර තිබ්බට කමක් නැහැ. ආ ආල් නැතුනට කමක් නැහැ පස් හරි කන්නම් ජනාධිපතිතුමාට වචනයක් කියන්න එපා. ඕකනේ ඔයා ඉස්සරහට ඇවිල්ලා කියන්න මේ උත්සාහ ගන්නෙ. නැතුව මගේ ගේ ඉස්සරහට මම වංචා දූෂණ කළාද? පුදුම මේ මිනිසුන්ට නම් ඇත්තටම හදන්න පුළුවන් මෙච්චර දෙයක් මේ රටේ මිනිසුන්ට වෙලා තියෙනවා. මේ තමයි රියල් වහල්ලු. මේ අපේ ගේ ඉස්සරහට ආවේ වචනේ පරිසමා අර්ථෙම වහල්ලු. මේ දේශපාලඥයෝ අද ඉඳලා හෙටයයි තව අවුරුද්දක් යයි නැත්නම් මිනිස්සු ගහලා එනවා. හැබැයි මේ දේශපාලඥයන්ගේ අවශ්‍යතාවය මත අපිට කරදර කරන්න ආවොත් ඒ නිලධාරීන්ටත් ඒ සීළු දෙනාට මේවල වන්දිය ගෙවන්න වෙයි කියන එක අපි කියන්න ඕනේ. මොකද අපි ආණ්ඩුකම ව්‍යවස්ථාවේ එක වගන්තියක්වත් කඩලා නැහැ. නිලධාරීන්ට අපි උපදෙස් දෙනවා මේ ජනාධිපතිතුමා ඇතුළු දේශපාලඥයන්ගේ අවශ්‍යතාවය මත අපි දෙන්නටවත් වෙන කිසි කෙනෙකුට අත තියන්න ආවොත් මොකද වෙන්නේ කියලා දැනගන්න පුළුවන්, බලා ගන්න පුළුවන්. අපි බයත් නැහැ. ගෝලීය වසංගතයක් මැදේ කොතරම් අභියෝග දුෂ්කරතා පැමිණියත් රටේ ජනතාවට කිසිදු ඖෂධ හිඟයක් තබන්නේ නැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. දෛනික කොවිඩ් ආසාදිතයින් වර්තාවීම තවදුරටත් පහළ ගොස් තිබෙනවා. දැන් කොවිඩ් සවිස්තර වර්තාව. දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදනය වූ පුද්ගලින්ගේ සංඛ්‍යාව අඩු වී ඇති බව වසංගත රෝග විද්‍යායකකය පවසනවා. ඊයේ දිනට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 639 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 649,632 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුද්ගලින් 618,141 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් පුද්ගලින් 15,170 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන තවදුරටත් මෙරට තුල ක්‍රියාත්මක වෙනවා. වෛරසය ආසාදිනී වීම වැළැක්වීම සඳහා හැකි ඉක්මනින් එන්නත් කරන්නේ සඳහා යොමු විය යුතු බවයි සෞඛ්‍යංශ ජනතාවකෙන් නිරන්තරයෙන් ඉල්ලා සිටින්නේ. එසේම බූස්ටර් එන්නත් මාත්‍රාව ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානයකින් හෝ ලබා ගැනීමට කටයුතු කිරීම ඔබ සතු වගකීමක්. ගෝලීය ව්‍යසනය මැදේ කොතරම් අභියෝග දුෂ්කරතා පැමිණියත් රටේ ජනතාවට කිසිදු ඖෂධ හිඟයක් ඇතිවීම ඉඩ තබන්නේ නැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. මෙරටට අවශ්‍ය ඖෂධ වලින් 30%-60% අතර ප්‍රමාණයක් 2025 වසර අවසන් වන විට රට තුල නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගන්න පවයි අමාත්‍යවරයා පැවසුවේ. රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් පවතින ඉන්ධන අර්බුදය හමුවේ හෙට දින පාසල් විවෘත කරත් ළමුන් ප්‍රවාහනය කිරීම ගැටලුවක් බවයි ගුරු සංගම් සහ ප්‍රවාහන සංගම් පෙන්වා දෙන්නේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය පෙබරවාරි 7 වන දින සිට පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. දින 22ක් පුරාවට පැවති අපොස උසස් පෙළ විභාගය ඊයේ දිනෙන් අවසන් කෙරුණා. ඒ අනුව යළිත් හෙට දිනේ සිට රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ආරම්භ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරත්තේ. හෙට දිනේ සිට පාසල් පවත්වාගෙන යාමේදී සිසුන් සංඛ්‍යාව මත කාණ්ඩ වශයෙන් ළමුන් ගෙන්වීමේ තීරණය
දේවල්පතිවරුන් වෙත පැවරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ. ඒ අනුව පන්ති කාමරයක ළමුන් 20ට අඩු පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි අතර සිසුන් 20ට වැඩි පන්ති කාමර සහිත පාසල්වල කාණ්ඩ දෙකක් යටතේ ළමුන් ගෙන්වීම සිදු කළ යුතුයි. එසේම සිසුන් 40ට වැඩි ප්‍රමාණයක් සිටින පන්ති සිසුන් සමාන කොටස් 3කට වෙන් කර පැවැත්විය යුතුයි. කෙසේ වෙතත් හෙට දින පාසල් යළි ආරම්භ කළත් රට තුල පවතින ඉන්ධන අර්බුදය හමුවේ පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම ගැටලුවක් බවයි ලංකා ගුරු සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ. හෙට දිනේ තමයි පාසල් ආරම්භ කිරීම නියමිතව තියෙන්නේ. දැන් මේ වෙනකොට රට පුරාම බරපතල අර්බුදයක් ඉන්ධන අර්බුදය. බස් රථ දුවන්න විදියක් නැහැ පාරවල් වල පොලිම් වල බස් රථ. ඉතින් මේ තත්ත්වය හෙට පාසල් පද්ධතියට ඍජු ලෙසම බලපානවා. මේක නිසා සම්පූර්ණම පාසල් පද්ධතිය අක්‍රීය වීමේ අනතුරක් තියෙනවා. ඉතින් මේක සම්බන්ධ ආණ්ඩුව තාමත් පැහැදිලි අවධානයක් යොමු කරලා නැහැ. පිළියමක් වහම යෙදිය යුතුයි. නැත්නම් අවුරුදු දෙකක් ලරුවන්ට අධ්‍යාපනය අහිමි වෙලා තිබ්බා. ඒ අහිමි වීම තව දුරටත් තවත් ඉදිරියට යනවා. පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථවලට සහ බස් රථවලට ලංකා ගමනාගමන මණ්ඩලයෙන් හෝ ඉන්ධන ලබා දිය යුතු බව සමස්ත ලංකා අන්තර්පලත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. අද වෙනකන් අපිට කිසි විසඳුමක් ලැබිලා නැහැ. මොකද ස්කූල් වාහන වලින් කතා කරලා අහනවා කොහොමද හෙට අපි යන්නේ කියන එක සමාජික කතා කරනවා. නමුත් අපි රජයට යෝජනා කරනවා කරුණාකරලා දැන් ප්‍රයිවට් බස් වලට හෙට ඉඳන් මං හිතන්නේ දෙනවා. ෂෙඩ් වලින් ලංගම ඩිපෝ වලින් අපි ඒ ඉල්ලීම කරනවා කරුණාකරලා අපිටත් ඒ විදිහටම ලබා දීලා මේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන්න ඊට පාසුවන් සපයන්න කියලා. අද වෙනකන් අපිට විකල්ප යෝජනා කිසි කෙනෙක් කළා නැහැ. අපි රජයට එකම යෝජනාවයි කරන්නේ කරුණාකරලා අපිට දෙන්න ළංගමෙන් හරි ඒ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය. සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමණු විජයරත්න මහතා පැවසුවේ පාසල් ළමුන් ගැන සිතා හෙට දින දැනට දහවණය කරන සීමිත බස් සංඛ්‍යාව යොදවන බවයි. අපි දකිනවා දැන් හෙට දිනේදී පාසල් දරුවන්ගේ දෙවැනි වාරය පටන් ගන්නවා. දරුවන්ව පාසලේ යන එක අතරමං කිරීම සාධාරණ නැහැ. ඒ නිසා අපි සංගමයක් විදිහට තීරණය කරා හෙට දිනේ මේ දරුවන් වෙනුවෙන් මේ සීමිත බස් ප්‍රමාණය ක්‍රියාත්මක කරන්න. පෙරවරුවේ සහ හවස්වරුවේ විශේෂ ත්තේ දීලා තිනේ බස් අත ධාවනය කිරීමට රාත්‍රී කාලයේදී බස් ධාවනය නම් සම්පූර්ණයෙන්ම ඇන හිටීමේ තත්ත්වයක් තියෙනවා. මෙතර ලංකා ගුරු සංගමය අද තවත් පාසල් ළමුන්ට ඇති ගැටලුවක් පිළිබඳ අනාවරණය කළා. එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ රටේ ඇති ඩොලර් අර්බුදය හමුවේ පාසල් උපකරණවල මිල ගණන් ඉහළ කොස් ඇති බවයි. අපි දන්නවා පාසල් ආරම්භයත් එක්කම පාසල් ළමුන්ට බරපතල වෙන ප්‍රශ්න ගණනාවක් මතුවලා තියෙනවා ආණ්ඩුවේ මේ ඩොලර් අර්බුදය සමග. දැන් පැහැදිලිවම කියන්න ඕනේ මේ වෙනකොට ළමයින්ට අවශ්‍ය කරන සියලුම යදවුම් වල මිල බරපතල වැඩි වෙලා තියෙන්නේ. දැන් ළමයි පාවිච්චි කරන A4 ෂීට් එකේ කොළ 500 රුපියල් 650ට තිබ්බ එක දැන් මේ වෙනකොට 1300 1400 දක්වා වැඩි වෙලා තියෙනවා. දැන් මේක බරපතල ප්‍රශ්නයක් මේක. කව කටු පෙට්ටිය මකන කෑල්ල ඇතුළු අඩිරූල සියලු දේ මිල වැඩි වෙලා තියෙන්නේ. අපි පැහැදිලිවම කියනවා මුදල් අමාත්‍යවරයාගෙන් සහ ආණ්ඩුවෙන් විශේෂයෙන් පාසල් ළමයි මේ භාවිතා කරන උපකරණ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා අඩුගාන මේවායි මිල අඩු කරන ක්‍රමවේදයක් හොයන්න කියලා. මෙතර මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මෙවන විට අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් LMD ධර්මසේන මහතා පවසනවා. අපි පෙබරවාරි 7 වෙනිදා අප සකස් කළ විභාගයේ පටන් ගත්තා. එහෙම පටන් අරගෙන දවස් 22ක් පුරාවට විභාගයේ ක්‍රියාත්මක වෙලා මාර්තු 5 වෙනි සෙනසුරාදා විභාගය අවසන් කළා. අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ අපස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ කටයුතු මේ අවස්ථාවේ සූදානම් වෙමින් පවතිනවා. ඒ වගේම ප්‍රතිපල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ශිෂ්‍යත්වය සහ සස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ලොකු අභියෝගයක් බාර දීලා තියෙනවා. දරුවෙනින් අපි අභියෝගයේ බාර අරගෙන කටයුතු කරනවා කණ්ඩායමක් වශයෙන්. කාණ්ඩලිස පාසල් හෙට සිට යළි ආරම්භ කළත් රට තුල පවතින කොවිඩ් අර්බුදය තවමත් ඇති බව සියලු දෙනා තරයේ සිහි තබා ගත යුතුයි. සිසුන් අතර දුරස්ත භාවය සෑම විටම මුව ආවරණයක් පැළඳීම විෂබීජ නාශක දිරයක් භාවිත කිරීම දැත් පිරිසුදු කිරීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය ඉතා වැදගත්. මත්ද්‍රව්‍ය සහ මත්පැන් ජාවාරම ආයුධ සහ මිනිස් ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම් මගින් උපයන ලද රුපියල් කෝටි 78ක දේපළ තහනම් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පොලිසියේ නීති විරෝධී වත්කම් සහ දේපළ විමර්ශන කොට්ටාසේ විසින් යම් නීති විරෝධී ක්‍රියාවක් කරපු පුද්ගලයින් සම්බන්ධයෙන් ඊයේ නීති විරෝධී ක්‍රියාවට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව ඔවුන්
කාලයක්තිස්සේ අදාළ නීති විරෝධී ක්‍රියාවලීන් උපයෝගී කරගත් වත්කම් දේපොළ සම්බන්ධයෙන් විමර්ශනය කර නීති විරෝධී ආකාරයට මුදල් පුවන් ලද පුද්ගලයන් 1100ක් සම්බන්ධයෙන් පමණ විමර්ශන පැවැත්වෙනවා එවැනි විමර්ශන අතර විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ විමර්ශන 325කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වෙනවා මේ වන විට මේ කොට්ටාෂය මගින් රුපියල් කෝටි 78කට ආසන්න ප්‍රමාණයක දේපොළ තහනමට ගෙන තිබෙනවා මේ රුපියල් කෝටි 78කට ආසන්න දේපොළ අතර නිවාස සහාධිපති නිවාස ඉඩම් මෝටර රථ සහ ස්වර්ණාභරණ බැංකු ගිණුම් ආදිය වෙනවා මේ සම්බන්ධයෙන් මේ වන විටත් 21 දෙනෙක් අත්අඩංගුවටගෙන ඔවුන්ගේ දේපොළ තහනම් කර තිබෙනවා ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අද පෙරවරුවේ අභව ප්‍රාප්ත වී තිබෙනවා එතුමන් මේ යන විට 98 වන වියෙහි පසු වුණා හැබැයි මහත්තයෝ දැන් ඉස්සෙල්ලා කියපු ගාන නම් බඩු දෙන්න බෑ පියල් 10කින්වත් වැඩි කරන්න ඕනේ මේවා හෙන ගහන වැඩනේ එන්න ගානවර තමයි මහත්තයෝ මගේ බිල්ඩින්ග මුදුනේ කම්බියක් දාලා තියෙන්නේ ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පියෙකු වූ බර්ටි ගුණතිලක මහතා අභව ප්‍රාප්ත වී තිබෙනවා රෝගාතුරව කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ මේ යන විට ඒ මහතා 98 වන වියෙහි පසු වුණා මහනුවර සංගරාජ පිරිවෙනින් ඔහු මූලික අධ්‍යාපනය ලබා තිබෙනවා අනතුරුව ගුණතිලක මහතා කුලියපිටිය ගල්පොළ විද්‍යාලයේ සහකාර ගුරුවරයෙකු ලෙස සේවය කළා පසුව බර්ටි ගුණතිලක මහතා 1947 දී ළමා පිටියේ වැඩසටහනින් ගුවන් විදුලියට සම්බන්ධ වුණා. ඉනන්තුරුබයි 1948 දී ගුණතිලක මහතා විනෝද සමය ගුවන් විදුලි නාට්‍යයට සම්බන්ධ වී ඇත්තේ. බර්ටි ගුණතිලක මහතා සම්බන්ධ වූ රේඩියෝ සිලෝන්හි විකාශය කෙරුණු විහිළු තහළු විකට වැඩසටහන අතිශයින් ජනප්‍රියත්වයට පාත්‍ර වුණා. මෙම වැඩසටහන බර්ටි ඇනස්ලි සහ සැමුවෙල් එකතුවෙන් නිර්මාණය වූ නිසා එකල ඔවුන් ප්‍රසිද්ධ වුණේ රජතුන් කට්ටුව ලෙසයි. 2014 වසරේදී පැවති රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී ජීවිතයේ එක්වරක් පිදෙන යාවජීව සම්මානයෙන්ද බර්ටි ගුණතිලකයන් පිදුම් ලැබුවා. පෙම්මල් මාලා පාලම යට දෙවියනි සත්‍ය සොරකින්න සොමිබොයිස් වැනි චිත්‍රපට තුලින් ලාංකේය සිනමාවටද ඒ මහතාගෙන් ලැබුණු දායකත්වය කියා නිම කළ නොහැකි. රටක් ප්‍රීතියෙන් මුසපත් කළ විනෝද සමයේ අවසන් කලා ශිල්පියා මෙලෙස සිය ජීවන රංගමඩලෙන් සදහටම සමු ගැනීම මෙරට රංගන යුගයක අවසානයක් ලෙස සටහන් කළ හැකි. දැන් ක්‍රීඩා පුවතක් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 222කින් ජය ගැනීමට ඉන්දියාව අද සමත් වුණා ප්‍රවෘත්ති අවසන් සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න